ජේසුපීටයි ස්වාමින් වහන්සේට ස්තුති. අපි අපේ ජීවිතවල අපිට තියෙන වගකීම අපි දන්නවද? අපිට විවිධ විදිහට එක එක්කිනට වගකීම් තියෙනවා. ළමයින්ට, තරුණ තරුණියන්ට, අම්මලා තාත්තලාට, භාර්යාව ස්වාමි පුරුෂය හැටියට විවිධ විදිහට වගකීම් තියෙනවා. සභාවේ වැඩ කටයුතු කරන අයට, නායකත්වයේ වගකීම් දරන අයට විවිධ වගකීම් තියෙනවා. ඒ වගකීම් අපි දන්නවද? අපිට තියෙන වගකීම මොකද්ද? මගේ අතින් වෙන්න ඕන දේ මොකද්ද? ඒක ගැන මට අවබෝධයක් තියෙනවද? මම මේක දන්නවද? බලන්න යොහන් සුබාරංචියේ 6 පරිච්ඡේදයේ 37 ඉඳලා පල්ලෙහාට කියනකොට යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේට තියෙන වගකීම ගැන උන්වහන්සේ හොඳ අවබෝධයකින් වැඩ කටයුතු කරනවා. උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේගේ කැමැත්ත මම දන්නවා. ඒ කැමැත්ත තමයි මම කරන්නේ. ඒක මං අනර්ගව කරනවා. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේට පැවරලා තිබුණු දේ, උන්වහන්සේට කරන්න තිබුණු දේ හොඳ අවබෝධයෙන් යේසුස් වහන්සේ පොළොවේදී වැඩ කටයුතු කරා. හොඳම අවබෝධයෙන් ක්‍රියා කරා. ඒ වෙනුවෙන් කැප වුණා. ඒ වෙනුවෙන් ක්‍රියා කරනකොට ඒ දේව කැමැත්ත, පියාණන් වහන්සේගේ කැමැත්ත කරනකොට ඒකට බාධා කරන දේවල් එක්ක උන්වහන්සේ ගනුදෙනු කරා. ඒවට බාධා වෙන්න ඉඩ දුන්නේ නැහැ. ජීවිතේ වටපිටාවෙන් සියලු දේවල් වලදී දේව කැමැත්ත කරන්න උන්වහන්සේ මුළුමනින්ම කැපවෙලා වැඩ කටයුතු කරා. අද අපි අපේ ජීවිතේ අපිට ස්වාමීන් වහන්සේ ඉදිරියේ කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඔබ ඒකට බාධා කරගන්නවද? දරුවෙක් හැටියට මේ කාලෙදී එයාට තියෙන ඉගෙන ගන්න, එයාට කොහොමද එයාගේ ජීවිතේ වැඩ කටයුතු කරන්නේ, බාධා කරගන්නවද? ෆෝන් එක නැත්තම් වෙන දේවල්, වෙනත් වැරදි සම්බන්ධතාවයල් ඒව හරහා ඒවට බාධා ගෙන දෙනවා. තරුණ තරුණියන් හැටියට, එමෙ නැත්තම් අම්මා තාත්තා හැටියට, සභාවේ වැඩිමහල්ලෝ හැටියට වැඩ කටයුතු කරන වගකීම් දරනකොට මොන මොන දේවල් නිසා ඒවට අවහිර වෙනවද, බාධා වෙනවද, ඒවත් එක ගනුදෙනු කරනවාද? යේසුස් වහන්සේ සියලු දේත් එක ගනුදෙනු කරා. උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න මුනුමනින්ම පසුබිම හරි ගස්සගත්තා. බාධා කරන්න කිසි දෙයකට ඉඩ දුන්නේ නැහැ. බාධාවට බාධාවක් වෙලා පියාණන් වහන්සේගේ මුළු කැමැත්ත ඉෂ්ට කරා. උන්වහන්සේට දුන්නු දේ සියලු මිනිසුන්ව ආරක්ෂා කරන්න. උන්වහන්සේ කියන මගේ දෑතට බාර දෙන දේ මං ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ මුළුමනින්ම ඇරිලා වැඩ කටයුතු කරා. අපිට තියෙන පැවරුම සේවය, දේවදරුව හැටියට, ගෝලය හැටියට, සේවකයන් හැටියට අපිට තියෙන පැවරුම අපි අනර්ගව ස්වාමීන් වහන්සේ ඉදිරියේ කරමු. ඒක බාධා වෙන දේවල්, ඒවට අවහිර වෙන දේවල් එක්ක යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ගනුදෙනු කරමින්, ඒවා ඉවත් කරමින්, ඒවට බාධා කරමින් මුළුමනින්ම පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න අපි පියවර ගමු. ඒකට උන්වහන්සේක ශක්තිය දෙන්න, උපකාර කරන්න, අනුග්‍රහය දෙන්න ශුද්ධාත්මයන් වහන්සේ අප සමග ඉන්නවා. ස්වාමීන් වහන්සේට ස්තුති. අපි මුළුමනින්ම ඇරෙමු ඒ වෙනුවෙන් ක්‍රියා කරමු. එතකොට තමයි ජීවිතේ අපි ඉන්න තැන භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. දරුවෙක් හැටියට, තරුණ තරුණියෙක් හැටියට, වැඩිමහල්ලෙක් හැටියට ඉන්න තැන ජීවිතේ භුක්ති විඳින්න පුළුවන්. ඒ දේව කැමැත්ත අපි මුළුමනින්ම ඇරිලා ක්‍රියා කරපුවාම ස්වාමීන් වහන්සේට ස්තුති. එසේ කරන ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් කරුණා කරන සේක්වා. ජේසු පීටයි.